ආයුබෝවන් ඔයාලට ඔන්නද මම ඔයාලට ගෙනාවේ අමුද්‍රව්‍ය දෙකෙන් විනාඩි දෙකෙන් හදන්න පුළුවන් රසම රස අතුරුපසක් මිශ්‍රණය හදන්න විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. ඉතින් පුංචි වෙලාවකදී හරිම ලේසියෙන් කිරිම කිරි රසට ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පුරුදු විදිහටම තියෙනවා. මේ බෝල් එකට දැන් මම මුලින්ම එකතු කරනවා මුදවපු කිරි ග්‍රෑම් 250ක්. මේ කිරිවල වතුර ගතිය ගොඩාක් තියෙනව නම් ඔයාලට පුළුවන් රෙදි කෑල්ලකට දාලා වතුර ටික බේරෙන්න විනාඩි 15ක් විතර තියලා තියන්න. ඊට පස්සේ ගත්තම මෙන්න මේ වගේ තමයි කිරි ටික තියෙන්නේ. ඊළඟට මම එකටම එකතු කරනවා අපේ දෙවනි අමුද්‍රව්‍ය ටින් කිරි ග්‍රෑම් 400ක්. දැන් මේ දෙක හොඳට කවලම් කරගන්න. ඔන්න දැන් අපේ මිශ්‍රණය ලෑස්ති. මම දැන් මේක ස්ටීම් කරන්න යන්නේ මෙන්න මේ වගේ අඟල් 8යි 8 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකක. මුලින්ම හොඳට මෙන්න මේ වගේ තෙල් දවර ගන්න. ඊළඟට පාච්මන් කොලයක් දාලා පාච්මන් කොලේ උඩත් මේ වගේ හොඳට තෙල් දවරන්න. දැන් අපිට පුළුවන් පුඩින් මිශ්‍රණය මේ වගේ දාන්න. මම දැන් ෆොයිල් කොලයකින් මේ වගේ ආවරණය කරනවා. ඔයාලට ෆොයිල් කොලයක් නැත්නම් පිඟානකින් උනත් ආවරණය කරන්න පුළුවන්. මම අද මේ පුඩින් එක ස්ටීම් කරන්නේ ලිප්පේ. ඒ නිසා මේ වගේ ලොකු භාජනයක් අරගෙන ඒකට උඩින් ස්ටෑන්ඩ් එකක් තියන්න. දැන් ස්ටෑන්ඩ් එකෙන් භාගයක් වෙනතුරු මේ වගේ වතුර දාන්න. ඊළඟට අපි බේකින් ට්‍රේ එක තියලා පියන වහන්න. දැන් අපිට පුළුවන් මේක විනාඩි 30ත් 40ත් අතර ස්ටීම් කරගන්න. දැන් මේක හොඳට නිවෙන්න තියන්න. නිවුණට පස්සේ අපිට පුළුවන් පැයකට විතර ශීතකරණයට දාලා ගන්න. දැන් ඔයාලා කැමති ප්‍රමාණයෙන් කෑලි වලට මේ විදිහට කපා ගන්න. මේ පුඩින් එක හරිම මෘදුයි හරිම රසයි. කිරිම කිරි රසට තියෙන වෙනස්ම විදිහේ පුඩින් එකක්. ඕන කරන්නේ දේවල් දෙකයි. ඉතින් හරිම පෝෂණීය විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන්. ගෙදර පුංචි දරුවෝ ඉන්නව නම් එයාලත් මේ රසට ගොඩාක්ම කැමති වේවි. මේ පුඩින් එකේ තියෙන යෝගට් වල රසට සමාන රසක්. ඉතින් හරිම රසයි හරිම ඉක්මනට ලේසියෙන් පුංචි වෙලාවකදී ඔයාලට හදන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.